විශේෂම විස්මයට පත් කරමින් ත්‍රස්තවාදීන් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීමට අභීතව නායකත්වයේ දුන් ආරක්ෂක ප්‍රධානීන්ට උසස් වීම සමග නව වගකීම් පැවරේ. යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත් කෙරේ. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ පූර්ණ බලතල පාර්ලිමේන්තු පනතකින් සම්මත කිරීමෙන් පසු එම තනතුරට පත් වූ පළමු නිලධාරියා වන්නේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතායි. අනාගත ජාතික අවශ්‍යතා සහ උතුරු නැගෙනහිර පළාත්වල ඉදිරි ආරක්ෂක අවශ්‍යතාවන්ද නව මාණ්ඩලික ප්‍රධානියාට පැවරෙන වගකීම් වේ. සියලු සන්නද්ධ හමුදාවන් ඒකාබද්ධව සැලසුම් කිරීම, සංවිධාන කිරීම හා පුහුණුව ආදියද නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා යටතට පත් කෙරේ. මානුෂීය මෙහෙයුමේදී නාවික හමුදාවට අද්විතීය නායකත්වයක් සැපයූ නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක වශයෙන් පත් කෙරේ. මේ අතර වන්නි ආරක්ෂක සේනා ආඥාපති වශයෙන් කටයුතු කළ මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා යුද හමුදාපති ධුරයට පත් කර ඇත. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දියුරුම් දෙමින් මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා යුද හමුදාපති ධුරේ නව වගකීම් භාරගත්තේය. නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ රිය අද්මිරාල් තිසර සමරසිංහ මහතා නාවික හමුදාපතිවරයායි. රිය අද්මිරාල් තිසර සමරසිංහ මහතා සිය නාවික හමුදා තනතුරේ වගකීම් ජනාධිපතිතුමා හමුවේ අද බහර ගතේය. ජනාධිපතිතුමා විසින් සිදු කරන ලද මෙම පත්වීම් ලබන 15 වනදා සිට බලපැවැත්වේ. නව පත්වීම් ලබා දුන් අවස්ථාවට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ජනාධිපති අතිරේක ලේකම් ගාමිණී සෙනරත්, මාණ්ඩලික ප්‍රධානී එයා චීෆ් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා, ගුවන් හමුදාපති එයා චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක යන මහත්වරුද සහභාගී වූහ.